සංසාරණේ කතාවට ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් තබා ගත්තේ ඉදිරියට අනගිගේ මහ ගැදරාවට පස්සේ ඉතිහාසවලට දැනගන්න ලැබෙන කාරණයක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කර යුතුමයි. ඒ කියන්නේ වීඩියෝ එකට යන්න කලින් මෙවැනි වීඩියෝස් බලන්න කැමති කෙනෙක් කියලා ඔයත් විශ්වාස කරන කෙනෙක් නම් එහෙනම් ඔයාටත් පුළුවන් වේවි මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම මේ වෙලාවේදී ඔයාගෙන් ඉල්ලීමක් කරන්නේ. ඉතින් ඔයා දන්නවා පහුගිය කාලෙම අපිට මෙන්න මේ වගේ කාරණාවක් දකින්න තිබුණ කියන කාරණාව මම අද වීඩියෝ එකෙන් සිහිපත් කළ යුතුමයි. ඒ කියන්නේ ඔයා දන්නවා තිහස්වර ඉස්පිරිතාලේ හිටපු අනගි බලන්න ගියත් තිහස්වරට අනගිව බලන්න බැරි වුණා. ඒ වගේම තමයි තිහස්වරට අනගි කිව්වේ Taman කොහොම හරි තිහස්වරට ඇප ලැබෙන කම්ම එයාට හිරෙන් නිදහස් වෙන ලැබෙන කම්ම එයා කොහොම හරි ඉවසන් හිටිය කියලා හැරගෙන දැන් මම නිදා ගන්නම් කියලා තමයි තිහස්වරව මග ඇරියේ. හැබැයි ඉතින් මේ මග ඇරිලා ගැන ඇත්තටම තිහස්වරට ලොකු වේදනාවක් තිබුණා වගේම ඇත්තටම ඇයි මේ යාළුවා වගේම අනගි මේ දෙන්නම එක සැරේට Taman මගාරින්නේ කියන ගැටලුවක් තිබුණා. හැබැයි ඒ වුණාට මේකට හේතුව මොකක්ද කියන එක කියන්න කටයුතු කරේ නැහැ කියන එකත් අපිට පහුගිය කාලෙම මතකයේ රැඳෙන කාරණාවක් විදියටයි ගන්න පුළුවන් වෙන්නේ කියන දේ මම අද වීඩියෝ එකෙන් සිහිපත් කරනම කාරණාවක් බවටයි පරිවර්තනය වන්නේ. කෙසේ වෙතත් මේ දේවලුත් එක්ක ඉදිරියට අපිට මේ වගේ දෙයක් දකින්න ලැබෙනවා. තිහස්වර අනිවාර්යයෙන්ම අනගි ගම එනවා. ඒ ගමේ ඇවිල්ලා අනිවාර්යයෙන්ම තිහස්වර අනගිව හොයනවා. ඒ වගේම තමයි තිහස්වර ගම එනකොට අනගිගේ අම්මා ඉන්නවා. අනගිගේ අම්මගෙන් අහනවා අනගි කොහෙද කියලා. එතකොට අනගිගේ අම්මට දෙන්න උත්තරයක් එතනද නැති වෙනවා. ඔයා දන්නවනේ ලොයිට් ඒ වගේම ඇමන්ඩා සරසමක් හැදුවා. ඒ තමයි අනගිගේ අම්මා දැනගන්න ඕනේ කියලා තිහස්වරට දරුවෙක් ඉන්න කතාව ඒ වගේම උපුලික කතාව ගැන. ඉතින් මෙන්න මේ දේවල් සහ අනගිව උමනාවෙන් හැප්පුවා කියන කතාව මේ දේවල් ආරංචි වෙන හින්දා මෙන්න මේ දේවල් සියල්ලම ලොයිට් අනිවාර්යයෙන්ම අනගිගේ අම්මට කියන්න ඇති. ඊට පස්සේ තමයි අනගිව බලෙන් අරගෙන ගමේ යන්න ඇත්තේ. තිහස්වරගෙන් ඈත් කිරීමේ අරමුණක් අනගිගේ අම්මට තිබෙන්නේ නැති කියලයි අපිට නිගමනයක දෙන්න පුළුවන් වන්නේ. ඉතින් මේ දේත් එක්ක අනගිව සංග වෙනවා අනිවාර්යයෙන්ම තිහස්වර ආවට පස්සේ අනගි ගම ආවේ නැහැ කියලා කියනවා. ඒ වගේම තමයි අනගි නැවතත් හම්බ වෙන්න බලාපොරොත්තු වෙන්න එපා කියලා කියනවා. අනගිගේ අම්මා තිහස්වරව බැනලා පන්න ගන්නත් ඉඩ කඩක් තිබෙනවා කියලයි මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක සිහිපත් කරමින් කියන්නේ කියන දේ මම අද වීඩියෝ එකෙන් විශේෂම කාරණාවක් විදිහට මතක් කරන්න අවස්ථාවක් හදාගන්නවා.